කඩවත ආරම්භ කර තිබෙන බස් නැවතුම් පොළ අගෝස්තු මාසයේ මුල් සතියේදී අතිගරු ජනාධිපතිතුමා විසින් විවෘත කිරීමට නියමිතව තිබෙනවා. මේ බස් නැවතුම් පොළ තුලින් ප්‍රවාහනයේ කලමනාකාරීත්වය නවීන තාක්ෂණය භාවිතා කරගෙන තිබෙනවා. ළංගම පෞද්ගලික ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක කරලා මේ සෑම බස් රථයකටම GPS යන්ත්‍ර සවි කරලා පරිගණක අනුසාරයෙන් ලෝකයේ අනිත් රටවල වගේ දත්ත පද්ධතියක් මගින් මේ බස් කලමනාකාරීත්වය ආරම්භ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට අරගෙන තිබෙනවා. මේ අවුරුද්දේ මේ වන විට 6.30 වන විට මාර්කර් ගණතුල 1103 සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම මියගිය සංඛ්‍යාව 1154යි. වෙනවා අපේ ඉලක්කය වෙන ක්‍රියානතුරු බිඳුව බවට පත් වීම. ජාතික මාර්ග ආරක්ෂාව ජාතික සභාව මිලියන 50ක මුදලක් අපි ලබා දෙන්න තීරණය කළා. පොලිසියට වේග සීමාව පරීක්ෂා කිරීමේ යන්ත්‍ර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරා. ආයතන 17ක් ඒකාබද්ධව ලංකාවේ සියලුම මාර්ගවල වේග සීමා නැවත ලකුණු කිරීමේ කටයුත්තට අවශ්‍ය නීතිමය කටයුත්ත ඉදිරි සති දෙක ඇතුළතදී ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිතව තිබේ. මේ වර්ජන පැහැදිලිවම දේශපාලනමය පරමාර්ථ අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා තිබෙන වර්ජන විදිහට තමයි අපි විශේෂයෙන්ම සලකන්නේ. විධිමත් නියාමනයක් රාජ්‍ය සතුව තියාගෙන මේවා පෞද්ගලීකරණය කිරීම අනිවාර්යයෙන්ම කළ යුතුයි කියන එකයි මගේත් පෞද්ගලික මතය.